ආයුබෝවන් අද විවෘත වෙන්නේ ආටිෆැක්ට්ස් ලංකා වැඩසටහනේ 5 වෙනි කවුළුපියක් පත අපි පොත් ගැන කතා කළා කතරෝරු ගැන කතා කළා නාට්‍ය ගැන කතා කළා අද අපි චිත්‍රපටයක් ගැන කතා කරමු බලන්න මේ ඔබ මේ චිත්‍රපටය බලලා තියෙනවද Why would you do that? Jump somebody with a gun. I figure it was worth the risk. You have a nice smile. What I want to know is how you happen to be walking by that stadium at that minute. I guess we were supposed to meet. What I choose to do. Hey, hey! Is a no concern. Who's this? Bob. You named your dog Bob? No, that was his name. He told you that? Yeah. You never said a word about yourself the other night. We can start from here. I'm not gonna know anything about you. I need the details. What is it you're looking for? Tell me straight out, who are you? You realize you don't show up in any database? He's a ghost. Are we living some kind of lie here? What do you want from me? How about the truth? I want to understand you, but I can't do that if you don't let me in. I've been remembering things. I'm trying to tell you that you're not alone. Please, just stay with me. Stay with me. Stay with me. చిత్రపటి నమ ఏంజల్ ఐస్ మే అధ్యక్షిణి కరన్నే లూయిస్ మెండోకి వినాడి 102 పురా దేను మే చిత్రపటి రూగత కరన్నే 2002 అవుద్ది మే తిరగత కరన్నే 2006 అవుద్ది మే చిత్రపటి ప్రధాన నిలిచరతే మే రూపకరన్నే జెనిఫర్ లోపెజ్ జెనిఫర్ లోపెజ్ కి రకియన్నే ఫిల్మ్ స్టార్ కెనిక్ వగేమ తారకావ వగేమ సినిమా తారకావ వగేమ అతి దక్ష చరితాంగనిదియ ඇයිකීතාම හොඳ චරිත නිරූපණයක් මේ චිත්‍රපටය අපිට දකින්න ලැබෙනවා. ඇයි මේ නිරූපණය කරන්නේ පොලිස් නිලධාරිනියකගේ චරිතයක්. චිකාගෝ නුවර පොලිස් නිලධාරිනියකගේ චරිතයක්. එතකොට මේ චිත්‍රපටයේ ප්‍රධාන නළුවා ස්ටීවන් ලැම්බර්ට්ගේ චරිතය නිරූපණය කරන්නේ ජිම් කාවිසෙන්. මේ චිත්‍රපටයේ තියෙන විශේෂත්වය තමයි මේ චිත්‍රපටය ආරම්භ වෙන්නේ ඉතාම දරුණු රියානතුරකින්. ඒ රියාන්තරගෙන මුහුණ දෙන පුද්ගලෙක් සහ ඔහුගේ බිරිඳත් ඊළඟට ඔහුගේ දරුවත් මේ වාහනේ ඉන්නවා. තමුන්ගේ වාහනය ඇත්තෙන්ම තවත් ලොකු වාහනයක වැදිලා. ඒ වාහන අනතුරෙන් ඔහු විතරක් ඉතුරු වෙනවා. ඔහුගේ භාර්යාවත් දරුවත් මිය යනවා. එතකොට මොහු සිහසුන්ව යනවා. සිහිය නැති වෙනවත් සමග එතෙන්ට පැමිණෙන අනිත් කටයුතු අතර ඉතුරු ඉදිරි කටයුතු කරන්න පැමිණෙන පොලිස් නිලධාරීන් අතර මේ පොලිස් නිලධාරියන් ඉන්නවා. ඇයගේ මෙයට ඇතුළු වීම සිද්ධ වෙන්නේ මේ චිත්‍රපටය ඇතුළු වීම සිද්ධ වෙන්නේ මේකේ සිනමා කැමරාවේ තියෙන සිනමා රූපවල තියෙන ප්‍රාමත්කමත් එක්ක තමයි. මොකද මේ චිත්‍රපටයේ මේ සිනමා පටය අපට ඇතුල් කරන්නේ ඒ චිත්‍රපට ඒ වාහනේ මුංගිම ඇක්සිඩන්ට් වුණ වාහනේ බිඳලා ගිය වින්ස්ක්‍රීන් එක ඇතුලේ තමයි මේකට එන්ටර් වෙන්නේ. ඊළඟට මේ විදිහට එකතු වෙන මේ සිනමා පටය අපිත් එක්ක ප්‍රේක්ෂකයත් එක්ක බැඳෙන මෙන්න මේ චිත්‍රපටය හරිම අමුතුම මග්ගට ගෙනියනවා. ඊළඟට අන්තිමට සිද්ධ වෙන්නේ මේ නළුවා ඔහු මේ නළුවාගේ මේ චරිත නිරූපණය ස්ටීවන් ලැම්බර්ට්
ජීවත්වෙන ඔහුගේ බිරිඳත් දරුවත් මිය යනවා. ඔහු ජීවත් වෙනවා කියලා කියන්නේ ඔහු ඊට පස්සේ ගිහිල්ලා ආපහු එනකොට ඔහු මේ මොකද මේ වෛද්‍ය ප්‍රතිකාර අරගෙන ආපහු ජීවිතයට ඇතුළු වුණාම ඔහු ජීවත් වෙන්නේ ඔහුට දැන් කවුරුත් නැහැ ඔහු තනියම ඉන්නේ. ඔහු ගෙදරිනුත් ගිහිල්ලා ඔහු දැන් වෙනම කාමරයක ජීවත් වෙන ඔහු ඇත්තෙන්ම මේ මායාකාරී ආගන්තුකයෙක් වගේ ඔහු ඇවිදිනවා. වීදි දිගේ ඇවිදිනවා. වීදුරු සෝප් වලින් බල බල ඇතුළ බල බල ඔහු ඇවිදිනවා. ඉතාම දක්ෂ විදියට ඔහුත් ඒ චරිතය නිරූපණය කරනවා. මෙන්න මේ චරිතය යනවත් එක්ක මේ චරිත අපිත් එක්කම ගමන් කරනවා. ප්‍රේක්ෂකයත් ඒකට සම්බන්ධ කරගෙන මේ චරිත මෙහිම ගලාගෙන යනවා. චිකාගෝ නුවර ගලාගෙන යනවා. මේ යන අතරතුර මොහු දැන් ඉන්නේ නියම් අර මායාකාරී ලෝකෙක තමයි ඉන්නේ. මොහු කල්පනාවක් නෑ ඔහේ යනවා. සමහර තැන් වල බලාගෙන ඉන්නවා. ඕ යන අතරේ ඔහු එකපාරට දකිනවා මේ පුලිසින් දාන්නියම මේ අවන්හලක් ඇතුළේ ඉන්නවා. ඔහුට අර යම් මතකයක් එනවා මේවා මම කොයි දේරි දැකලා තියෙනවා කියන මොහු ඇය දිහාම බලාගෙන ඉන්නවා. අන්තිමේදී ඇය යන යන තැන මොහු පස්සෙන් යනවා. ඇයගේ සමහර දේවල්ට මොහු සම්බන්ධ වෙනවා. ඒක මංකොල්ලකාරයෝ වගේක් යන සිද්ධියකදී මං හිතන්නේ ඇයව බේර ගන්නවා ඔහු ඉදිරියට ගිහිල්ලා. ඉතින් මෙන්න මේ කතා පොත මම දිගටම කියන්න යන්නේ නැහැ. මේ කතන්දරෙත් එක්ක අන්තිමේදී මෑය සහ මොහු සම්බන්ධ වෙලා මේක ආදර සම්බන්ධයක් බවට පත් වෙනවා. මේ කතන්දරේ මේ සිනමා පටය තුළ ඉතාම සිනමාත්මක ඉදිරිපත් වීම මම හිතනවා ඒ අධ්‍යක්ෂවරයා ගත්ත ප්‍රශස්ත උත්සාහයක ප්‍රතිඵලයක් කියලා. ඊළඟට විශේෂයෙන් කියනවනේ මේකේ සිනමා රූප භාවිතය. ඒ අවස්ථාවන්ට උචිත විදියට සිනමා රූප වලට ආලෝකණය උදාගෙන තියෙනවා. මට මේ හරිම මේ ආසහිතන දෙයක් තමයි මේ චිත්‍රපටියේ මේ ගොඩාක් රූප වලට ඒ අපි කියන අවේලබල් ලයිට් එක කියලා. ඒ කියන්නේ ඉතින් ඒ වෙලාවෙදි පවතින ඒ දිවා ආලෝකයේ සහ ඒ පවතින ආලෝකය ඊටාම ඒ පවතින ආලෝකයෙන්ම තමයි මේ රූගත කිරීම කරලා තියෙන්නේ. මේ සිනමා කැමරා අධ්‍යක්ෂවරයා තමයි පියොට් සොබින්ස්කි. ඔහු ඇත්තෙන්ම 2001 මේ චිත්‍රපටය නිර්මාණය කරාට පස්සේ 2001 දී ඔහු මිය යනවා. ඔහු තම ජීවිත කාලය ඇතුළත සිනමා කෘති 12ක විතර වගේ සිනමා කැමරා අධ්‍යක්ෂණය කරලා තියෙනවා. ඔහු ඒකෙන් දෙකකට විතර වගේ සම්මානත් ලබාගෙන තියෙනවා. ඉතින් මේ පළවෙනි දර්ශනය මේ විදිහට අර මම මුලින් කිව්ව විදිහට ඇතුළත වෙන මේ චිත්‍රපටය පස්සේ ගිහිල්ලා මේ දෙන්නගේ ආදර සම්බන්ධෙත් එක්ක ඔවුන්ගේ සමාජ ජීවිතයත් ඔවුන්ගේ පවුල් ජීවිතත් ඒ සියලුම දේවල් එක්ක ඔවුන්ගේ ඇගේ රැකියාවත් එක්ක මා ඉතාම විශාල ගැටුම් තොගයකට මුහුණ දෙනවා. මේ ගැටුම් ජය ගනිමුත් ඒ ගැටුම් එක්ක සම්බන්ධ වෙමුත් මේ සමාජ ක්‍රියාකාරකම් ඔස්සේ මොවුන්ගේ මේ සම්බන්ධය අන්තිමේදී විවාහයකට ඇතුළු වීම දක්වා ඔවුන් ඔය කියන ඔවුන් දෙන්න එකතු වෙනවා. මේ චිත්‍රපටයේ ආරම්භය මම අර කිව්වේ මින් ස්ක්‍රීන් එක කැඩලා මින් ස්ක්‍රීන් එක හැදලා තියෙන අර සිදුරක් අස්සෙන් තමයි කැමරා එක එන්නේ. ඇවිල්ලා අපි මේකට සම්බන්ධ කරගෙන අන්තිමේදී ඔහු අර මං කිව්වේ අර මායාකාරී චරිතයක් වගේ ඔහු ඇවිදින්න මේකේ. මේ ඇවිදගෙන යන මොහු ඉන්නේ මේ කියන්නේ දෙලොවක් අතර ඔහේ ඉන්නවාද මෙහි ඉන්න. අන්තිමේදී ඔහු මේ සම්බන්ධ ප්‍රේම සම්බන්ධෙත් එක්ක ඔහු ප්‍රාමවත් බවක් ලබනවා. කියන්නේ ඔහුගේ දරුවත් භාර්යාවත් නැතිවීමත් එක්ක ඌ තියෙන අර දෙගිඩියාව ඔහුගේ දෙන පශ්චාත්තාපයේ සියලුම දේවල් ගිහිල්ලා ඔහුගේ දුක මේ සියලුම දේවල් නැති වෙලා ගිහිල්ලා මෑත් එක්ක වෙන සම්බන්ධයේදී මොහු ජීවිතය ආය අලුතෙන් පටන් ගන්නවා. මොහු පාරේ ඇවිද ඇවිදින්න මොහු කවදාවත් ඇයත් එක්ක සම්බන්ධ වුණාට පස්සෙවත් ඇයත් එක්ක යන ගමන් වලදීවත් වාහනේ එලවන්නේ නැහැ. එලවන්නේ පොලිස් නිලධාරිනියමයි. ඇයම තමයි රේදුරේ වසුනේ ඉන්නේ. අන්තිමේදී මොහු තීරණය කළාට පස්සේ ඇයගේ ගෙදරටත් ගිහිල්ලා අවසර අරගෙන මොහු තීරණය කළාට පස්සේ මොහු දෙන එකතු වෙනවා කියලා වාහනෙට රකින්න යනකොට මොහු ඇගෙන් වාහනය අතුරින්නවා. දැන් තමයි ඔහු ඩ්‍රයිව් කරන්න පටන් ගන්නෙ. අර මායාකාරී ලෝකෙන් මිදලා ඔහු දැන් මේ සැබෑ ජීවිතයට ආයෙත් ඇතුල් වෙනවා. මේක තමයි චිත්‍රපටය. ඔබ මේක බලලා තියෙනවා නම් ඔබට මේක මතක ඇති. නැත්නම් ඔබ මේක හොයාගෙන බලන්න. මේ චිත්‍රපටය ඔබේ ජීවිතවලට අලුත් දෙයක් එකතු කරනවා ඇති. බොහොම ස්තුතියි.